ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේම අභියෝග ගොඩකට මූණ දීපු පක්ෂයක්. සමහරු අපෙන් ප්‍රශ්න කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපිට තියෙන අයිතිය අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. අපි මේ රටේ දේශපාලනය කරා, හැලහැප්පීම් වලට ලක් වුණා, විවිධ බලවේග නියෝජනය කරා. හැබැයි අපි හැමදාම බණ්ඩාරනායක ප්‍රතිපත්තිය අනුගමනය කරයි කියන එක මං තමුන්නාන්සලට මේ අවස්ථාවේ කියනවා. මං දැක්ක සමහරු කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හදන්න තව අවුරුදු දෙකක් අත් උනලු. තව කෙනෙක් කියනවා මං දැක්කා අවුරුදු පහක් නැතුව හදන්න බැරිලු මේක. මිත්‍රවරුනි, අපි ඒගොල්ලන්ට කියනවා ඔබලට අවුරුදු 50කින් කරන්න බැරි වුණු දේ අපි දවස් 46කින් කරලා පෙන්නනවා කියලා. මිත්‍රවරුනි, අපි ගත්ත අභියෝගයක් අභියස, අපි ඒක අඩියක් ආපස්සට අරගෙන නැහැ. අපේ පක්ෂේම ආණ්ඩුවට එකතු වෙලා ඉන්න අය කීප දෙනෙක් පක්ෂ කාර්යාලයේ බලින් රිංගලා ඒක ඇතුළට වෙලා කියනවා තමුසෙලා ඔය මැයිදිනේට ගියොත් තමුසෙලාගේ අතපය කඩනවායි කියලා අපේ සංවිධායකට කිව්වා, වෘත්තීය සමිති නායකට කිව්වා. ඒක නිසා ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ගණන් ගන්න ඕන නැහැ. අපිට පැහැදිලි ජනතාව ඉන්නේ අපිත් එක්ක කියන එක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කියන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හේතු කරන්න කාටවත් අපිට දෙන්නේ නැහැයි කියන එක තම පැහැදිලිව කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් මේ වසර අවසාන වීමට පෙර හැදීමට සියලු දෙනාම අපේ හෘද සාක්ෂියට එකක අවංකව අධිෂ්ඨානශීලව එකතු වෙමු. එකතු වෙලා සඩම් කරලා අපි මේ රටේ පිරිසිදු ආණ්ඩුවක් හදමු කියන එක තමුන්නාශලගෙන් ඉල්ලා සිටින්. ජය වේවා, ජය වේවා, ජය වේවා. මේ අතර මෙරට පවත්වන පැරණිතම මැයිරලියක් වන ක්‍රිස්තියානු කම්කරු මැයිරලිය 64 නොවරටත් ඊයේ පැවැතුණා. කොළුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයෙන් ආරම්භ වූ කම්කරු රැලිය අවට වීදිවල සංචාරය කිරීමෙන් අනතුරුව දේවස්ථානයට පැමිණ කම්කරු පූජාව පවත්වනු ලැබුවා.